හරි නිෂ්පාදන තාක්ෂණ වේදේ කියන පාඩම ගත්තාන් පස්සේ නිෂ්පාදන තාක්ෂණ වේදයට අදාළව අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් තියෙනවා. හරිද? අනිවාර්ය රචනා ප්‍රශ්නයක් තියෙනවා මේකට අදාළව. ඒ වගේම සාමාන්‍ය MCQ දෙකක් විභාගගත රචනාවකට දාන්න පුළුවන්. ඒ වගේ ඔන්න විභාගයට එන අවස්ථාව මේ පාඩමේ අනිවාර්ය රචනා ප්‍රශ්නයක් තියෙනවාමයි හැම අවුරුද්දේ. ඒ වගේම නිෂ්පාදන තාක්ෂණ වේදේ කියන කොටස තෝරගන්න ප්‍රමාණය 20කටත් 14ක් වගේ තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න තෝරන්නේ. හැබැයි පට්ටම ලේසි ප්‍රශ්නයක් කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලා අර එදිනෙදා ගන්න අත්දැකීම්, කියන්නේ අපි ඉංජිනේරු තාක්ෂණ වේදේදී භාවිතා කරන මෙවලම් ටික හරියට පාවිච්චි කරොත් ඒකෙන් මේ ලකුණ ගන්න එක ගේමක්. හරිද? එතකොට මේ නිෂ්පාදන තාක්ෂණ වේදේ ගැන කතා කරනකොට මේකෙදි කරන්නේ යම් නිර්මාණයක් සිද්ධ කරගන්න ආකාරය ගැන ඔයාලගෙන් අහන. ඔයාලා ලියන්න පියවර වශයෙන් මේ නිර්මාණය සිද්ධ කරගන්නේ කොහොමද කියන එක ලියන්න. ඒකෙන් තමයි ලකුණ හම්බුනේ. ඉතින් මේ ලියන්න නම් ඔයා උපකරණ ගැන දැනගෙන ඉන්න ඕනේ. රයිට්. රට්ටක් ගාලේ යනවා. දැන් මෙතනදී පළවෙනියට වාහනේ කෝදු. දන්නවනේ. භාවිතා කරන්නේ මොනවාද? මිනුම් පටිය. මේවා භාවිතා කරන්නේ මොනවාද? ඊළඟ මුළු මට්ටම. සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකේදී මේවා අනිවාර්යෙන්ම යූස් කරන්න ඕනේ. හරිද? මේවා යූස් කරලා අනිවාර්යෙන්ම මේකට අදාළව මිනුම් ලබා ගැනීම, මේ කාර්යයන් සිද්ධ කර ගැනීම එක් කරන්න ඕනේ. දැන් මුළු මට්ටම ගත්තොත් උදාහරණ මෙතන තියෙන මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ මුල්ලේ ඍජු බව නිරීක්ෂණය කළා. ඒ වගේම මේ සමාන්තර රේඛා අඳින්න පුළුවන්. දැන් මෙයාගේ මෙතන තියලා අඳින රේඛාව මෙයා පස්සට ගෙනියලා නැවතත් අඳින්න මුළු මට්ටමෙන් සමාන්තර රේඛා භාවිතා කරන්න. මේ මට්ටම් පරීක්ෂා කරන්න පුළුවන්. එක ලෙවල් එකේ තියෙනවා තියෙන්නේ. ඉතින් ඒ වගේ කාර්යයන් ගණනාවක් මේකෙදි කරන්න පුළුවන්. එතකොට මුළු මට්ටම වගේම තව එකක් තියෙනවා සහාය මට්ටම කියලා. එතකොට මේ සහාය මට්ටමේදී අපි ගත්තොත් එහෙම මෙයාගේ කෝණිකාව යනවා නේද? මුළු මට්ටමේ නම් අංශ 90යි. හැබැයි මෙයාගේ ඊට වඩා වෙනවා. ඊළඟට මම ඉක්මන් කියාගෙන යනවා මැදි පොන්චිය. මැදි පොන්චිය කියන්නේ සාමාන්‍ය ලෝහ මත සිදුරු විදින්න ඕන නම් සිදුරු සලකුණු කරගන්න භාවිතා කරන උපකරණයක්. සාමාන්‍ය මැදි පොන්චි ගත්තාම මෙන්න මේ වගේ ඔයාලට දිස් වෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් එකේදී පාවිච්චි කරන්න ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. අපි කතා කරන්නේ මෙන්න මේ අංශක 90 කියන තුඩ සහිත මැදි පොන්චි. අංශක 90ක තුඩක් තියෙන මැදි පොන්චි. දැන් සමහරලාට MCQ එකේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මැදි පොන්චියේ කැපුම් මුවහත වනුයේ. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ අපි පාවිච්චි කරන්නේ අංශක 90. සමහරට 87යි, 118යි, 60යි, ඔය වගේ 60යි 90යි. ඔහොම දුන්නොත් අපි 60 කියන එක දැන්ට පාවිච්චි වෙන්නේ නැහැ. අපේ පාවිච්චියේදී සිලබස් එකේදී අපි පාවිච්චි කරන්නේ අංශක 90 කැපුම් මුවහතක් තියෙන අපේ මේ මැදි පොන්චි. හරිද? එතකොට මැදි පොන්චි මෙහෙම මේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දකින්න තියෙන එකක්. ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී ලොකු දඬු වේවත් අහුවෙ. හොඳද? ඊළඟට වරක්කලේ මේක නම් ඔයාලට ප්‍රැක්ටිකල් අහුවෙන්නේ නැහැ. මේක ඇවිල්ලා වඩු වැඩවලදී භාවිතා වන සමාන්තර රේඛා අඳින්න නේ කුඩුම්බි එහෙම තව එහෙම අදල් හදාගන්න විශේෂයෙන්ම වැදගත් වෙන උපකරණයක් සමාන්තර රේඛා නිර්මාණ. වරක්කලේ පේනවනේ එක එක විදිහේ ඒවා තියෙනවා. ඊළඟ නම් අඳින කඩුව කියන්නේ ලෝහ මත වගේම ලී මතත්මක සලකුණු කරගන්න පුළුවන්. ලී නම් අපි පැන්සල තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. අඳින කඩුව භාවිතා කරලා ලෝහ මත සලකුණු ගේම් කරගන්න පුළුවන් රේඛා ඇඳීම්. ඒ හැම දෙයක්ම මෙයා මගින් කරන්න පුළුවන්. තුඩක් තියෙනවා එතන එක එක විදිහේ තුඩවල් මේ ඩබල් ලේ ඩිස්ක්‍රයිබර් කියලා තියෙනවා. හරි. ඒ වගේ එක එක ආකාරයේ මේ තියෙන අඳින කඩුවක් භාවිතා කරන ආකාරය. ඉතින් මේවායින් ලෝහ මත සලකුණු කර ගැනීම තමයි කරන්නේ. ඊළඟට වර්නියර් කැලිපර්. ඔයාලට SFT වලදී කතා කරනවා, ET වලදී කතා කරනවා. අනිවාර්යයෙන්ම මිනුම් ලබා ගැනීම, කොහොමද මිනුම් ගන්නෙ, මොනමන ස්ථානවලින්ද මිනුම් ගන්නෙ, මොනවාද භාවිතා කරන කොටස් කියන කතන්දරය ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට දෙනවා මයික්‍රෝමීටරේ. මේවා හැම එකක්ම ආර භාවිතා කරලා විස්තරේ ලියන්න වෙනවා. ඒක නිසා උපකරණ පිළිබඳ දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි. හරි. මයික්‍රෝමීටරේ ගත්තාම මයික්‍රෝමීටරෙත් එහෙමම තමයි ඔය කතන්දරේ සියල්ලම. එතකොට අපි ගන්නවා දෝෂ නේ, දෝෂ සොයන්න තියෙන මූලාංග දෝෂ. ඉතින් මේ වගේ දේවල් ඔයා දැනගෙන ඉන්න. ඒ දැනගෙන ඉන්න තරමට ඔයාට මේකෙන් ලොකු ලකුණක් ගන්න පුළුවන්.
ඊළඟට කලපාස විශේෂයෙන්ම ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී අපි මේවා තියලා තිනවා ගොඩක් ළමයි දන්නේ නැහැ කලපාස මේකට කියනවා දුනු කලපාසේ මේක සාමාන්‍ය කලපාසය දැන් මේකෙත් ඇතුළත කලපාසය පිටත කලපාසය කියලා තියෙනවා මේ පිටත කලපාසය කියන්නේ පිටත මිනුම් ගන්න පුළුවන් ඒවා ඇතුළත කලපාසය කියන්නේ ඇතුළත මිනුම් ගන්න පුළුවන් ඒක ස්ක්‍රීන් එකක් හයි කරලා තියෙනවනේ මේ වෙනස් වෙන්නේ නැති වෙන්න හදා ගන්න පුළුවන් අඟුරු දාන්න පුළුවන් එතකොට දුනු ඇතුළත කලපාසය දුනු පිටත කලපාසය කියලා හඳුන්වන්න පුළුවන් ඊළඟට ගොඩක්ම අය දන්නේ නැහැ ජෙනී කලපාසෙනේ ජෙනී කලපාසෙ මේ තියෙන ජෙනී කලපාසේ භාවිතා කරන අවස්ථාව සමාන්තර රේඛා නිර්මාණ වක්‍ර රේඛාය මැද ගන්නකොට මේ ජෙනී කලපාසේ පට්ටවටන මේ ධාරය තියාගෙන මේ පැත්තට ඇඳගෙන යන්න පුළුවන් සමහර දැන්වල මේ ධාරයට මෙහෙම කට්ටයක් විදියට සකස් කරපු ජෙනී කලපාසත් අපිට දැක ගන්න පුළුවන් ඒකේ භාවිතය තමයි මේක ඊළඟට කියත් අත්කියත් භාවිතා කරන ඒවා දැනගන්න ඕනේ විශේෂයෙන්ම ලී වැඩවලදී භාවිතා කරන කියත් ඊළඟට රාමුකියත ලෝහ කපන කියත හරි ඊළඟට තව දෙයක් මෙතන කැපුම් ලෝහය අනුව භාවිතා කරන්න ඕනේ කියත් තලේ ප්‍රමාණය ඒ හැම දෙයක්ම එයා දැනගන්න උදාහරණයක් ගත්තොත් චීන චට්ටි වගේ ලෝහයක් කපනවා නම් මිලිමීටර් 25ක් තුල 218ක් තියෙන කියත් තලයක් තෝරගන්න ලෝහ තුනී ලෝහ බට වගේ ඒවා කපනවා නම් කියත් තලයේ මිලිමීටර 13ක් තුල සෝරි මිලිමීටර 25ක් තුල කියත් දැති 32ක්. ඔයාලා අහලා ඇති සාමාන්‍ය කියත් හයි ස්පීඩ් කියත් නේ කියත් තල ගත්තාම. ඉතින් ඒ වගේ වෙන් වෙනවා මේ කරුණු කාරණා මතක තියාගන්න. ඊළඟ විශේෂයෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී තහඩු. සාමාන්‍යයෙන් තහඩු ගත්තාම තහඩු කතුරු වර්ග කරනවා වක්තල උඳුතල ස්කොච් කතුරු පොදුවත් කතුරු කියලා. එතකොට ඒ කතුරු ගැන ඔය අවබෝධයක් තියාගන්න සාමාන්‍යයෙන් මෙන්න මේ කාරණේ. කතුරක කැපුම් වහද දැන් මං කිව්වේ ඉස්සල්ලා මොකේ කැපුම් වහද කිව්වේ මැදි පොන්චේ. මැදි පොන්චේ කැපුම් වහත අංශක 90යි කතුරේ කැපුම් වහත අංශක 87යි කියන එක මතක තියාගන්න. 87ක් තිබ්බොත් තහඩු කතුරේ කැපුම් වහ. සාමාන්‍ය තහඩු කතුරේ කපන්න බැරි ඒවා ටිකක් ධනකම් වැඩි ඒවා අපි බංකු තහඩු කතුරක් මගින් කපා ගන්න පුළුවන්. මෙන්න බංකු තහඩු කතුර බංකුවට හයි කරලා තියෙන liver එකක් සම්බන්ධ කරලා තියෙන ලොකු බලයක් යොදන්න පුළුවන් කතුරක්. ඊළඟ කපන කටු වර්ග ගොඩාක් තියෙනවා ඇල් කපන කටු රත් කපන කටු කියලා ඒ වගේම ඒවා නැවත ආය වර්ග කරනවා පැතිලි කපන කටුව උල් කපන කටුව අරස් කපන කටුව නිකුදු කපන කටුව මේ වර්ගීකරණය තියෙනවා ඉතින් ඒවත් දැනන් ඉන්න මොන මොන වගේ කාර්යයන් සඳහාද මේක පාවිච්චි කරන්න කියලා හරිද ඊළඟට නියන් විශේෂයෙන්ම ලී වැඩවලදී ඔය 2019 ප්‍රායෝගික පරීක්ෂණයේ නියන අනිවාර්ය භාවිතා කරන්න වුණා 2019 පස්සේ ලී එකක් ආවේ නැහැ ඒ නිසා නියන භාවිතා වෙන්නේ නැහැ දැනට නමුත් මේවා භාවිතා කරන්න අවස්ථාවක් ඇයි මේ ප්‍රමාණය අනුව නියන් වර්ගීකරණය කරලා තියෙනවා අඟල් 2 3 4 එහෙමම ප්‍රමාණය තියෙනවා හරි ඊළඟට යත්ත මේක නම් ඔයාලට ප්‍රායෝගික වෙන්නේ නැහැ නමුත් හදිසියෙන් හරි අපිට මොකක් හරි කිව්වොත් එහෙම හදන්න කියලා මේවා දැනගෙන ඉන්න ඕනේ බුරුමය විදුම් යන්ත්‍ර බංකු විදුම් යන්ත්‍ර මේවා භාවිතා කරනවා එතකොට මෙන්න මේ කැපුම් කටු ගැන ඔයාලට ලොකු අවබෝධයක් අවශ්‍ය නැහැ නමුත් කැපුම් කටු වලින් කරන කාර්යද අපි සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය විදුම් කටුවක් මගින් හරි විදුම් කටු සාමාන්‍ය විදුම් කටුවක් මගින් දැන් මේ යොදාග මේ සාමාන්‍ය මේ වගේ එකකින් කරන්නේ සිදුරක් විදීමනේ නේද සිදුරක් විදීම නමුත් මේ වගේ එකකින් කරන්නේ ටිකක් විශාල සිදුරු සකස් කිරීම සමහර ඒවායින් කරනවා සිදුරු විශාල කිරීම හරිද සමහර ඒවා ආනතව සිදුරු සකස් කිරීම මේ වගේ කාර්යයන් ගණනාවක් තියෙනවා එතකොට මේ තියෙන්නේ කොල කටුව දැන් මේ සිදුරේ ප්‍රමාණය ඒ වගේ දේවල් හරිද මෙතන විස්තරය දාලා තියෙනවා ඔයාලා නිකමට බලාගන්න මෙන්න මේ දේවල් ටික හරිද හැබැයි මේවා A level exam එකේදී අහන්නේ නැහැ වැඩිදුර දැනුම සඳහා තමයි මතක තියාගන්න මෙන්න මේ කෝණය විදුම් කටුවේ කැපුම් කෝණය කොච්චරද කියලා අහුවොත් අංශක 118 එහෙනම් අංශක 90 මැදි පොන්චිය 87 තහඩු කතුර 118 මොකේද විදුම් කටු සමහරලාට තොලේ වාසිය විදුම් කටුව ආ දැකලාදී මෙහෙම කැපුම් වහතත් එක පොඩි ඇන්ගල් එකක් හදලා තියෙනවා තොල වගේ ආ ඒක තොලේ කෝණය කියලා අහුවොත් සාමාන්‍යයෙන් අංශක 12 කතර කෝණයක් තමයි විදුම් කටුවේ තොලේ කෝණය විදිහට අපි හඳුන්වන්නේ ඊළඟට පීරි වර්ගත් ගොඩාක් තියෙනවා පුතේ පීරකින් කරන කාර්ය පිළිබඳව ඔය අවබෝධයක් ගන්න මම මෙතන දාලා තියෙනවා මේ නෝට් එක දාන්න එතකොට ඔයාලට ගන්න පුළුවන් රයිට් ස්ක්‍රූප් නියන් යතුරු වර්ග
මිටි වර්ග හරි මිටි වර්ගීකරණය ගොඩාක් තියෙනවා දඬු අඩු හරි මේ විස්තර ගොඩාක් තියෙනවා තරාම ජී කරාමේම ඔයාලට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා එක්සෑම් එක ආයුධ මුවහත් කිරීම ඔන්න වගේ යන්ත්‍ර ටික ඉස්සලා දැනගන්න සාමාන්‍ය භාවිතාවනේ ඊළඟට අපිට විශේෂ යන්ත්‍ර ටිකක් තියෙනවා අනිවාර්යයෙන්ම එක්සෑම් එකේ පේපර් ගියා එකක් තමයි ලර්ට් යන්ත්‍ර ලර්ට් යන්ත්‍රය ගත්තාම ලර්ට් යන්ත්‍රයෙන් කරන්න පුළුවන් කාර්යයන් ගණනාවක් තියෙනවා හරිද මේ ලර්ට් යන්ත්‍රයේ කොටස් ටික අනිවාර්යෙන් දැනගන්න හරිද ඔන්න කරන්න පුළුවන් කාර්ය මොහුණත් ලියවන්න පුළුවන් නේ පැත්ත ලියවන්න පුළුවන් ටේපර් හැඩයට ලියවන්න පුළුවන් සිදුරු විදින්න පුළුවන් රළු කරන්න පුළුවන් කොට ලියවන්න පුළුවන් කෑලි වෙන් කරන්න පුළුවන් කාණු කපන්න පුළුවන් ආනත ගෑම් හුලස් ගෑම් කරන්න පුළුවන් සෑරීම් වගේ දේවල් කරන්න පුළුවන් නේ හරි තව පදම් කිරීම හරි අපි කියනවා රීමරින් කියලා නේ රීමරින් කරන්න පුළුවන් ෆෝමින් ඒකත් අර අපි වක්‍ර හැඩ සකස් කරලා ඒකට භාවිතා කරන මිනුම් නිවැරදිව තියෙනවද කියලා ඒවට ටූල්ස් තියෙනවා ඒව භාවිතා කරන්න පුළුවන් නිමා කර ගැනීම කරන්න. ඒකට බලන්න ලර්ට් මැෂින් එකකින් කරන කාර්ය. හරිද? ඔය කාර්යයන් ටික කරනවා කියන කතන්දරේ ඔයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේක තියරි පාඩමේදී අනිවාර්යෙන්ම කතා කරලා තියෙන්න ඕනේ. හොඳම දේ තමයි මම නෝට් එක දාන්න. නෝට් එක හොඳට මේක කියවා ගන්න. ඊළඟට ඔයාලට මේකේ තව දෙයක් කරන්න පුළුවන් ලර්ට් මැෂින් එක වීඩියෝ එකක් බලන්න. ලර්ට් මැෂින් එකෙන් වැඩ කරන වීඩියෝ කීපයක් බලන්න. මොන මොන වගේ කාර්යයන්ද කරගන්න පුළුවන් කියන එක. ඒකෙන් මාරම දැනුමක් ඔයාලට ගන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන ඔයාලට මෙහෙලුම් යන්ත්‍රය මිලින් මැෂින් කියලා. මිලින් මැෂින් නම් එක එක ආකාරයේ මිලින් මැෂින් තියෙනවා. දැන් මෙතන ගත්තොත් මේක ඇවිල්ලා CNC මිලින් මැෂින් නේ. හරි. මිලින් මැෂින් එකෙන් කරගන්න පුළුවන් කාර්යයන් ගත්තාම අර ලර්ට් එකෙන් කරගන්න පුළුවන් කාර්යයන් ගණනාවක්ම මිලින් මැෂින් එකෙන් කරන්නත් පුළුවන්. හරිද? ත්‍රෙඩ් කටින් ඇර අනිත් සියල්ලම මිලින් මැෂින් එකෙන්. නැත්තම් පොට ලියවීම ඇර අනිත් සියල්ලම මිලින් මැෂින් එකකින් කරන්න පුළුවන්. හැබැයි වර්තමානයේදී පොට ලියවීම සඳහා මිලින් මැෂින් ඇවිල්ලත් තියෙනවා. ඊළඟට නිමැදුම් යන්ත්‍රයම ඇන්ගල් ග්‍රයින්ඩර්. හරිද? නිමැදුම්. ඊළඟට බංකු නිමැදුම් යන්ත්‍රය. බංකුවට හයි කරලා හරි ඊළඟට හිටි ගල් නිමැදුම් යන්ත්‍රයගෙන ග්‍රයින්ඩරේ උඩ තියලා අපි කියන්නේ උසකින් තියලා සෙට් කරලා දිනා බංකුවකට වඩා උසකින් ටිකක් විශාලව ඒවා අපි මේ විදිහට හඳුන්වනවා. ඊළඟට ඊළඟ විශේෂයන්ට හැඩ ගන්න යන්ත්‍ර මේක චලිතයේදීත් අහු වෙනවා. චලිත පරිවර්තන උපක්‍රම යටතේ 2016 අවුරුද්දේ MCQ එකක් තියෙනවා හැඩ ගන්න යන්ත්‍රයක. එතකොට හැඩ ගන්න යන්ත්‍රයේ චලිතය ගත්තොත් එහෙම ප්‍රමණ චලිතය, දෝලන චලිතය, අනුවැටුම් චලිතයක් බවට පත් කිරීම කියන කතන්දරේ අපේ චලිතයේදී කතා කරා. ඒක නිසා මෙතනදිත් ඒ වගේ ඒකමයි තියෙන්නේ. මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ අනුවැටුම් චලිතයක්නේ. එතකොට මෙතන තියෙන කටුව සම්බන්ධ කරන්නේ මෙන්න මෙතනට කටුව. මේ කටුව සම්බන්ධ කරලා එයත් අනුවැටුම් චලිතයක් බවට තමයි පත් කරගන්නේ. එතකොට හැඩගාන යන්ත්‍රයෙන් කරගන්න පුළුවන් දේවල් ඉස්සරහට පස්සට මෙයා මේවා කරගන්නවා නම් අපි අර යත්යෙන් කරගන්න කාර්ය වගේනේ මෙයාගෙත් කරගන්න පුළුවන්. එහෙනම් ගා ගන්න පුළුවන්. ගානකොට මෙතන තියෙන මේ බංකුව නැත්නම් දඬු අණුව අපිට ඕන විදිහට හරවලා ඒ හැඩ ගා ගන්න පුළුවන්. ඒ වගේම එක තැනක් ගෑවොත් කානුවක් වගේ හාර ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට විශේෂයෙන්ම වෙනවා කීල කඩුල්ල කියලා. මතකද කීල කඩුල්ල? අර අපි ගත්තොත් එහෙම දැන් මෙහෙම රෝදයක් තියෙනවා කියලා හිතන්නකො. මේ රෝදයට දණ්ඩක් හයි කරන්න ඕනි ඇතුල් පැත්තේ. මම ඒකට ඔන්න සිදුරක් හයි කළා දණ්ඩක් හයි කළා. දැන් දණ්ඩයි මේ රෝදය එකටම කරගන්න රෝද වෙනම කරකැවෙන්නේ බෑ. ඒක නිසා අපි කරගන්නේ මොකද්ද? මෙයා ලොක් කරගන්නවා. ලොක් කරගන්න මෙන්න මේ වගේ කට්ටයක් රෝදෙ කපා ගන්නවා. මේ දණ්ඩෙත් මේ වගේ කට්ටයක් කපලා මේ දෙක අතරට දානවා මොකද්ද? කී කට්ටයක් නැත්නම් ලෝහ කෑල්ල. එතකොට මොකද්ද වෙන්නේ? මේ දෙක ලොක් වෙනවා. වෙන වෙනම කරකැවෙනවා. එහෙනම් මේ කීල කඩුල්ල සකස් කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ හැඩේ සකස් කරගන්න වැදගත් වෙන උපාංගය තමයි මොකද්ද? හැඩගාන යන්ත්‍රය. හරිද? වැදගත් වෙන උපාංගය තමයි හැඩගාන යන්ත්‍රය. මෙයා. එතකොට මේ වගේ කාර්යයන් ගොඩක් විශේෂ කාර්යයක ඒක මතක තියාගන්න හැම වෙලාවෙම හැඩගාන යන්ත්‍රයකින් කරන කාර්යයන් අතර ප්‍රධානතමක් ගන්නවා කීල කඩුල්ල සකස් කරගෙන. ඒ ලෙවල් විභාගෙදී අහපු නිසා තමයි මම මේක මතක් කරේ. ඊළඟට
මේ දින හැඩ ගන්න යන්ත්‍රේ විවිධාකාරයෙන් සකස් කළ මේ ආනක පුස්තේ යන්ත්‍ර කරන්න පුළුවන් එලි කපන්න පුළුවන් ඒ කියන්නේ කානු යතුරු කවුරු කපන්න නිසි ඇඩයක් නැමැති පුස්තේ යන්ත්‍රණය කිරීම ඒ වගේ කාර්යයන් ගණනාව මේ යන්ත්‍රය මගින් කරන්න පුළුවන් ඊළඟට දිනවා සෑරුම් යන්ත්‍රය අපි කියනවා බෝරින් මැෂින් කියලා දැන් අපි දන්නවා එන්ජිමක් බෝර් කරනවා කියලා අහලා තිබ්බ ආන්නේ කාර්ය සිදුගෙන සිදුරක් සාමාන්‍යයෙන් ඒකාකාරීව සකස් කර ගැනීම සරලම කතන්දරය එතකොට එයා හරහා මෙන්න මේ යන්ත්‍රය හරහා ඒ කාර්ය කර ගන්න පුළුවන් ඊළඟට බලන්නකො මෙතන තියෙනවා අපිට තවත් එකක් ඉගෙන ගන්න මෙන්න මේ කට්ටිය එකලස් කිරීම සඳහා භාවිත කරන ප්‍රැක්ටිකල් එකේදී තියෙනවා මම මේ උපකරණ ටික කියන්නේ කියන්නේ යන්න මට එක තැනකට අවශ්‍ය වෙනවා ඔයාලට හදන්න හරි එතකොට එකලස් කර ගැනීම අර්ධ ස්ථීර එකලස් කර ගැනීමේදී අපිට කතා කරන්න පුළුවන් රිවර්ට් ස්ථීර එකලස් කර ගැනීමේදී පෑසීම් එතකොට తాවකාලික එකලස් කර ගැනීමේදී ඇනමුරිච්චි භාවිතා කිරීම කියන කතන්දරය ඒක එකලස් කරනවා කියන්නේ පෘෂ්ඨ දෙයක් සම්බන්ධ කරන එතකොට ස්ථීරයි කියන්නේ ඒ දෙක ගලවන්න බැරි වෙන්නම එකලස් කිරීම අර්ධ ස්ථීර කරන්නේ ගලවන්න පුළුවන් නමුත් කාලයක් යනවා වෙනත් යාන්ත්‍රික ක්‍රියාවලිය తాවකාලික කියන්නේ නට් එකක් දාලා ඕන වෙලාවක ගලවන්න පුළුවන් විදිහට හයි කරන ඒක එතකොට මේ කියන්නේ අර්ධ ස්ථීර එකලස් කිරීම පෑසීම සාමාන්‍යයෙන් අපි කියනවා ස්ථීර එකලස් කිරීමක් එතකොට తాවකාලික එකලස් කිරීම ඕන වෙලාවක ගලවලා හයි කරන්න පුළුවන් එකලස් කිරීම එතකොට පෑසීම කියන එක මෙන්න තියෙනවා විද්‍යුත් චාප පෑසීම වායු පෑසීම ප්‍රධාන වශයෙන් ඔයාලට කතා කරනවා ඉතින් මේ දෙක දැනගෙන ඉන්න ඕනේ වායු පෑසීම ඊළඟට තික් පෑසීම ඊළඟට තික් පෑසීම මිග් එක ඊළඟ එන්න ඔය කොටස් ටික අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන එතකොට මේ වය ආසි දැනගන්න ඊළඟට මේ හැම යන්ත්‍රයක්ම අපි ඉස්සලා කතා කරපු හැම යන්ත්‍රයක්ම CNC පැත්තට දාලා තියෙනවා CNC කියන්නේ computer numerical control නැත්නම් පරිගණක ආධාරයෙන් පරිගණක සංඛ්‍යාංකමය දත්ත ආධාරයෙන් ක්‍රියාත්මක වෙනවා සරල කතන්දරේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් හරිද ඒ කියන්නේ ඉස්සල්ලා කියපු හැම යන්ත්‍රයක්ම ලර්ක් මැෂින් එක ඊළඟට ෂේපින් මැෂින් එක මිලින් මැෂින් එක බෝරින් මැෂින් එක හෝනින් මැෂින් එක ඒ හැම එකක්ම අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් පරිගණකයක් හරහා නම් අන්නේ මැෂින් අපි හඳුනනවා CNC යන්ත්‍රය එතකොට CNC යන්ත්‍ර ගත්තාම විවිධාකාරයේ කාර්ය සඳහා විවිධ CNC යන්ත්‍ර භාවිත වෙනවා. ඔයාලට CNC කෝඩින් ගැන පොඩි අවබෝධයක් ලබා ගන්නද මොකද CNC යන්ත්‍රයට අදාළ කෝඩින් කීපයක් ඔයාලට දීලා තියෙනවා සිලබස් එකේදී. ඒ පිළිබඳව ඔයා දැනුම ගන්න ඕනේ. right. ඔන්න ඒ ටික ඔයා අනිවාර්යෙන් බලාගත්තොත් ගැටලුවකින් තොරව මේ වැඩේ කරගන්න හැකියාව තියෙනවා. මම ඊළඟට යන්නම් මෙන්න මේ වගේ වැඩ. දැන් ඔය ටික ඔයා දැනන් ඉන්න ඕනේනේ. හරිද? දැන් මෙන්න මේ වගේ වැඩක් කියලා දෙනවා. මෙන්න තියෙනවා ලී කුට්ටිය. මෙන්න ලී කුට්ටිය. මේ ලී කුට්ටිය තුල මම ඔයාලට කියනවා කුඩුම්බියක් නිර්මාණය කරන්න. කුඩුම්බි ගැන කතා කරන්නේ. සිවිල් තාක්ෂණයේදීද කතා කරන්නේ. කුඩුම්බි කුට්ටිය. නේ දොර ඔළුවස්ස දොර උළුවස්ස සම්බන්ධ කිරීමේදී උළුවව කණුව සහ උළුවව හිස එකිනෙකට සම්බන්ධ කිරීමට කුඩුම්බි මූට්ටුවක් පාවිච්චි කරනවා කියන්නේ. එතකොට මම මෙතන දෙනවා මිනුම් මෙතන දෙනවා සෙන්ටිමීටර් 5ක් දුරින් මෙයාගේ තියෙනවා. අපි හිතමු මෙයා සෙන්ටිමීටර් 5යි මෙයා 5යි මෙයා 5යි. එතකොට සම්පූර්ණ 15ක් නේ. මොන වගේද? දැන් මේක හදන්න කියනවා. ඔයාට දෙනවා ලී කුට්ටිය අපි හිතමුකෝ මේ පැත්තට 20යි හරිද මේ පැත්තට උස දෙනවා 20යි උසත් 20යි මේ පැත්තට දෙනවා 50ක ලී කුට්ටිය මේ ලී කුට්ටිය දීලා ඔයාට කියනවා මෙන්න මේ සිදුර මේ ලී කුට්ටිය නිර්මාණය කරන්න ඔයා මොකද ඉස්සල්ලම ලී කුට්ටිය දෙනවා යාට මෙන්න මේ සිදුරු නිර්මාණය කරන්න කියලා. ඉස්සල්ලාම කරන දෙනවා. දීලා තියෙන ලී කුට්ටියේ ප්‍රමාණයන්ට ගැලපෙනවද කියලා බලනවා මේවා නේ. දැන් මෙතන 5යි 10යි 15යි. හැබැයි මෙතන තියෙනවා 20යි. නේ? දී මේක නෙමෙයි මම මේ කතා කරන්නේ. දුන්න ලී කුට්ටිය තමයි මේ අගයන් තියෙනවා කියලා කියන්නේ. හරිද? වැරදි දෙයක් ගන්න එපා. මෙතන 20යි කියලා දුන්නට මෙතන ගත්තොත් එහෙම 15යි නේ. මේ දුර 15යි ඉන්නේ සම්පූර්ණ. දීලා තියෙන එකේ 20ක් තියෙනවා කියලා හිතන්නකෝ මේ දීලා තියෙන ලී කුට්ටියේ ගන්න 20ක් තියෙනවා නේද ඉස්සල්ලාම කරන්න ඕනේ මේ දුර 15කට
හදා ගන්න එක නේ. එහෙනම් වැඩි කෑල්ල මොකද කරන්න ඕනේ? දීලා තියෙන කේ වැඩි කෑල්ල මේ කෑල්ල කපලා අයින් කරන්න නේ. මොකද 20ක් තිබිලා හරියන්නේ නැහැ. මට ඕනි 15. නේ? එහෙනම් ඉස්සල්ලාම කරන්නේ මේ දුර මැන ගන්න එකනේ. මැනගෙන මෙන්න මේ 15ක් තියලා ඉතුරු ටික ලකුණු කර. පළවෙනි පියවර ඔබ මැනලා ලකුණු කර ගන්න අපිට. නේ? ඊට පස්සේ ඊළඟට කපලා අයින් කරන්න. ඕනනම් අපිට පුළුවන් මේ සියලෝම දත්ත ටික ඔන්න දැන් ලී කුට්ටිය දීලා තියෙනවා. මෙන්න දීලා තියෙන ලී කුට්ටිය මම අතන මිනුම් දැම්මට ඔන්න මම මෙතන දාගන්නම් මෙහෙම. ඔන්න දීලා තියෙන ලී කුට්ටිය. එතකොට මට මෙයාගේ 20ක් තියෙනවා කියලානේ කිව්වේ. එතකොට මේ පැත්තට වනි 15යි නම් මම මේ 15 මැනලා ඔන්න ඔම ඇද ගන්නවා. 15 මැනලා ඇද ගන්න. ඇදගෙන මේ ටික මම අයින් කරන කොටස කියලා මාක් කර ගන්න. ඔන්න ඔය කෑල්ලම අයින්. ඊට පස්සේ කියනවා උස හරි කියලා හිතමුකෝ. දිගත් හරි අවුලක් නැහැ. මෙතන ඉඳලා මෙතනට සෙන්ටිමීටර 5යි. එහෙනම් මම මේ පැත්තට සෙන්ටිමීටර 5ක් ලකුණු කර ගන්න. ඔන්න 5ක් දුර ලකුණු කර. ඊළඟට මෙතන ඉඳලා මෙතනටත් කීයද? 5. එහෙනම් ඔන්න මම එතන ඉඳලත් ආයි 5ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනටත් පහයි. එහෙනම් මෙතන ඉඳලා මේ පැත්තටත් පහක් මාක් කරගන්න. උඩ ඉඳලාත් පහයි. දැන් මොකද මට මාක් උනේ? දැන් මෙන්න මේ සිදුර සිදුරේ ප්‍රමාණය මම මාක් කරගත්තා. දැන් මේ සිදුර තමයි ඉවත් කරගන්න ඕනේ ලී කොටසේ. නේ? ওই සිදුරේ ප්‍රමාණයට තමයි ලීයේ ඉවත් කරගන්න. එහෙනම් ඒ ප්‍රමාණයන් ටික ඉස්සල්ලාම මිනුම් අපි ලබා ගන්න. එහෙනම් දුන්නාම පස්සේ උපකරණයක් නැතනම් වැඩ කොටසක් දුන්නාම පළවෙනියට කරන්නේ මිනුම් ලබා ගැනීම. නිෂ්පාදන තාක්ෂණ වේදේදී පළවෙනි පියවර මිනුම් ලබා ගැනීම. දෙවැනි පියවර මිනුම් සලකුණු කිරීම. දැන් ඔය දෙකම දැන් මොකද කරේ? කරා. මිනුම් ලබා ගත්තා. අරකට අදාළව මිනුම් සලකුණු කරා. නේද? ඊට පස්සේ පුළුවන් අපිට අවශ්‍ය කොටස් වලට වෙන් කරගන්න. තුන්වෙනි එක කොටස් වලට වෙන් කර ගැනීම. දැන් මොන මොකද පාවිච්චි කරන්න පුළුවන්? ඉස්සල්ලාම මම කියතක් භාවිතා කරලා මෙන්න මේ සලකුණු කරගත්ත කොටස ඉවත් කරගන්නවා. ඊට පස්සේ මේකට මොකද පාවිච්චි කරන්න පුළුවන්? සිදුර හදන්න මොකද පාවිච්චි කරන්න පුළුවන්? නියන. නියනක් භාවිතා කරලා මේ සිදුර හදාගන්න. එහෙනම් අපි ඕක කරන විදිය ලියන්න කිව්වොත් ඔයා මේ පටන් ගත්ත දෙන්දලා අවසාන වෙනකන් ලිව්වනම් හරි නේද? එහෙනම් නිෂ්පාදන තාක්ෂණ වේදෙදි කියන්නේ ඕක. මොනාරි වස්තුවක් දෙනවා. ඒ වස්තුවට අදාළ නිර්මාණය කරන පියවර ටික තමයි වාලියන්න ඕනේ. හැබැයි පියවර ලියනකොට ඒ අදාළ පියවරට පාවිච්චි කරපු භාණ්ඩ පවාලියන්න ඕනේ. උදාහරණයක් මිනුම් ලබා ගන්න අපි පාවිච්චි කරන්නේ මොනවාද? right. පළවෙනි මේ දැන් මේකට අදාළව පළවෙනි පියවර ගත්තොත් එහෙම ලී කොටසේ මිලිමීටර් 15ක දුරක් මැන සලකුණු කරන්න. මේ 15 ලකුණු කරන්න එපා ඉස්සල්ලාම. මැන සලකුණු කරන්න. නේ? එතකොට සලකුණු කරන්න භාවිතා කරේ වානේ කෝදු, එහෙම නැත්නම් මිනුම් පටිය, ඒ වගේම මොකද්ද? මිනුම් පටිය හරි මොකද්ද? මිනුම් පටිය හරි ආයෙ මොකද්ද පාවිච්චි කරන්නේ? මිනුම් පටිය පුළුවන්, වානේ කෝදු පුළුවන්, මේකේ අඳින්න නම් පැන්සල්. පැහැදිලිද? එහෙනම් පළවෙනි පියවරට අදාළව ඔන්න ඔය කාරණා ටික ලියවෙන්න ඕනේ. මේ දිග ප්‍රමාණය සදා මිනුම් ගත්තා, ඒ ගණ්ඩ පාවිච්චි කරපු කොට. ඊළඟට අනිත් පැත්තට මිනුම් ගත්තා, ඒකට පාවිච්චි කරපු කොට. ඊළඟට මිනුම් දැන් මිනුම් ගත්තේ වහරි සලකුණු කරා හරි කොටස් වලට වෙන් කිරීම. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ සලකුණු කරගත් කොටස අපි හිතමුකෝ මෙහෙම කියලා A කියලා දාගත්ත කියලා. ඔයාල ලේසි වට දාගන්න ඒවා. සලකුණු කරගත් කොටස මොකක් භාවිතින්ද කපන්නේ?
කියලා. එහෙනම් ලී කපන්න කියතක් භාවිතා කරලා මේ කොටස කපා ඉවත් කරගන්න. ඊළඟට නියනක් භාවිතා කරලා සිදුර සලකුණු කරගත්ත කොටස නියන සහ අතකොළුව භාවිතා කරමින් දී ඇති මිනුම්ගට අනුව සකස් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට පියවර ටික ලියා ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හරිද? එතකොට මම මෙහෙම දෙයක් කරන්න. මෙන්න ඔයාලට දෙනවා තහඩුව කෑල්ලක්. මෙන්න මේ වගේ තහඩු කෑල්ලක් දෙන්න. මේ තහඩු කෑල්ල දීලා ඔයාට කියනවා මෙන්න මේ විදිහේ හැඩයක් මෙන්න මේකෙන් හදලා දෙන්න. එල්ලපුරක් හදලා දෙන්න. මෙයාගේ මිනුමුත් දෙනවා මෙන්න මේව. මේ පැත්තට 10යි. මෙතන ඉඳලා මෙයාට 10යි. මේ පැත්තට 10යි. මිනුම් ටික දුන්න ගේමුකෝ. මේ තහඩුවේ ප්‍රමාණය 100 වැඩි කිරීම 100. 100යි 100යි. මිලිමීටර. මේ ඔක්කොම මිලිමීටර වලින්. දැන් ඔයා ඉස්සල්ලා මොකද කරන්නේ? ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ දිගයි මේ දිග දැන් මේක නමලන තියෙන තනි තහඩුවකින් නමලා තියෙන. එහෙනම් අපි ඉස්සල්ලාම මේ සම්පූර්ණ දිග කොච්චරක්ද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් මෙතනට 10යි මෙතනට 10යි. එහෙනම් 20යි. එහෙනම් ඉස්සල්ලාම මෙයාගෙන් 20ක දුරක් මාක් කර. මේ පළල 10යි. මෙතන යනකම 10යිනේ. හරි. එහෙනම් මේ පළල 10ක් මාක් කර. මාක් කරලා මෙයාගේ ඇඳ ගන්න. එතකොට මේ දුර 20යි මෙයා 10යි. එහෙනම් පළවෙනි පියවරේ ඉන්නේ මොකද්ද? නිර්මාණයේ දිග හා පළල මිලිමීටර් 20ක් හා 10ක් වන පරිදි දී ඇති තහඩුව තුළ මැන සලකුණු කරා. පළවෙනි පියවර. නේ? මේ දිගයි මේ පළලයි මේක ලකුණු කරා. ඒකටම දෙනවා නැත්නම් ඊළඟ පියවර දෙන්න නම් ඒ සඳහා වානේ පොදුව දැන් තහඩුව ගණන් අඳින්න තියෙන්නේ අදින කටුව වානේ කෝදුව අදින කටුව භාවිතා පැහැදිලිද? ඉස්සල්ලාම අපි කරන දේ තමයි ලියන්නේ. හරි. දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙයා මේකෙන් කපලා අයින් කර ගන්න ඕනේ වැඩේ. නේ? එහෙනම් ඊළඟ පියවර වෙන්නේ මොකද්ද? පිළිවෙල. තහඩු කතුර භාවිතා කර සලකුණු කරගත් රේඛා ඔස්සේ කපා වැඩ කොටස වෙන් කරගන්න. ඇඳා මේක කැපි. කපලා අපිට මෙයාගේ 10ක දුරක් මාක් කරන්න වෙනවානේ. ඇයියේ? එතනින් තමයි නමන්න. ඊට පස්සේ ඊළඟ පියවර ලියනවා. වැඩ කොටසේ කපාගත් වැඩ කොටසේ මිලිමීටර 10ක දුරක් සලකුණු කරා. ඒ සඳහා වානේ කෝදුව අදින කටුව භාවිතා කරා. හැම වෙලාවෙම පියවරත් එක්ක උපකරණ ලියනවා. ඊළඟට ලියනවා මොකද්ද මේක නමන්න පාවිච්චි කරන උපකරණ? මොකක් භාවිතා කරලා නමන්න තියෙන්නේ? දඬුවන. දඬුවනුව භාවිතා කර සලකුණු කරගත් මිලිමීටර 10 නිවරදිව දඬුවනුවට තබා මිටියක් පාවිච්චි කරන්න ඕනි නමන්න. මොන මිටියද පාවිච්චි කරන්නේ තහඩුවට? ප්ලාස්ටික් නැත්නම් රබර්. රබර් මිටිය භාවිතා කර දඬුවනුවට නිවරදිව මිලිමීටර 10 කොට සම්බන්ධ වනසේ තබා රබර් මිටි ආධාරයෙන් වැඩ කොටස නමාග. දැන් වැඩේ ඉවරයි නේද? අවසාන පියවර ඉවර වුණාට සමහර වෙලාවට මේවයි තියෙන්න පුළුවන් අර කපන කොට එහා මෙහා වෙච්ච තහඩු කොටස්. එහෙනම් අපි කියනවා ඒවට කටු කොහොළු කියලා. එහෙනම් අවසානයේදී සියුම් පීරක් භාවිතා කර කටු කොහොල් ඉවත් කරගන්න. මෙයා අපි හිතමු තහඩුව මලකන්න බලනවා කියලා. එහෙම වෙලාවට නම් පේන්ට් එකක් හරි එහෙම නැත්නම් ස්නේහ තෙල් පාරක් හරි දාලා ආලේප කරලා දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ සරල වැඩ ටිකක් තියෙන්නේ කරන්න. වැඩේ තියෙන්නේ අපි මේකට භාවිතා කරන ආයුධ ටික දන්නේ නැත්නම් ක්‍රම ශිල්පය දන්නේ නැත්නම් පියවර ටික දන්නේ නැත්නම් මේක ලියාගන්න ඕක තමයි තියෙන අවුල. හරි, මම තව සරල උදාහරණයක් දෙන්නම්. මෙන්න මේ විදිහ වැඩ. ඔයාලට දෙනවා අපි හිතමු නිර්මාණයක් කියලා. මම ගන්නම් මෙන්න මෙහෙම.
අපි උදාහරණයක් මේ ගන්නේ. විස්කම්භය 5 මිලිමීටර්. මෙයා හරි මැදින් ඉන්නේ කියලා උපකල්පනය කරන්න. අපි මේ දොරවල් තුන ගමු. මෙතන 20යි, මෙතන 20යි. මෙතනත් එහෙම ගමු. 20යි, 20යි. මේ සම්පූර්ණ දුර 40යි. එතකොට මෙයාගේ මැදින් තියෙන්නේ කියලා මෙන්න මෙහෙම තියෙනවා. දැන් වාරකට ගැටලුවක් නැහැ. එතකොට මේ වගේ එකක් දුන්නොත් අපිට මේක හදන්න දෙනවා මෙන්න මෙහෙම 40යි 40 ඔන්න 40යි 40 40 කියන්නේ 40 වැඩි කිරීම 40 ප්‍රමාණයේ අපි හිතමු ලෝහ කුට්ටියක් 40 වැඩි කිරීම 40 ප්‍රමාණයේ ලෝහ කුට්ටියක් දෙනවා දිග පළල 40 වැඩි කිරීම 40 වැඩි කිරීම 40 මේ ලෝහ කුට්ටිය දුන්නාම ඔයා මේක හදලා පෙන්නන්න ඕනේ. ඉස්ලාම් මොකද කරන්නේ? ඉස්ලාම් කරන්නේ මේ දිගවල දිග බලමු. 40යි මේ පැත්තට 40යි මේ පැත්තට 40යි. කිසි ගැටලුවක් නෑ. එහෙනම් මේ ලෝහ කුට්ටිය ඉස්ලාම් කරගන්න ඕනේ මෙන්න මේ හැඩය. නැත්තම් මේ පඩියක් ආකාරයේ හැඩය මෙයාගේ ලකුණු කරගන්න ඕනේ. කොච්චර දුරකින් තියනවද කියලා. එහෙනම් අපි ඉස්ලාම් කරනවා දී ඇති ලෝහ කුට්ටිය මත මිලිමීටර් 20ක් උස සහ මිලිමීටර් 20ක් පළල වනසේ මිනුම් මැන සලකුණු කරන්න. එහෙනම් අපි ගමු මෙයාගේ මෙන්න මේ පැත්ත මෙහෙම ගත්තොත් එහෙම ඔන්න තියෙනවා ලෝහ කුට්ටිය. මම ඉස්සල්ලාම කියනවා මෙයාගේ මෙන්න මේ මට්ටමින් 20ක් මාක් කරනවා. උඩ මට්ටමින් 20ක් මාක් කරනවා. මේ මට්ටමින් 20ක් මාක්. එතකොට මට මෙන්න මේ කොටස තියාගෙන මෙන්න මේ කොටස තමයි ඉවත් කරගන්න ඕනේ. එහෙනම් මම ලියන්නේ ඉස්සල්ලාම උස පළල සහ දිග පැති වලින් මිලිමීටර් 20 වැගින් සලකුණු කර ඉවත් කළ යුතු කොටස සඳහා මිනුම් මැන සලකුණු කරන්න. මම ඉවත් කළ යුතු කොටස A කියලා ගන්නවා. ඉවත් කළ යුතු A කොටස සඳහා මිනුම් මැන සලකුණු කරන්න. දෙවෙනි පියවර වෙන්න ඕනි A ගත්ත මිනුම් උපකරණ A සියල්ල මේකේ ලකුණු කරන්න. කොහොමද ලකුණු කරන්නේ? A සඳහා මොනවද ගන්න? මනින්න ගන්නවා වානේ කෝදුව. ඒ සඳහා වානේ කෝදුව අඳින්න ගන්නවා ලෝහණං අඳින කටුව භාවිතා කරලා. වානේ කෝදුව අඳින කටුව භාවිතා කරලා. right. මේ වැඩේ නම් හරි. ඊළඟට මෙන්න මේ සිදුර සලකුණු කරගන්න එපා. එතකොට සිදුර තියෙන්නේ මෙතන 20ක් දුරින් මේ උස 20යි නම් මේ දුර 10යි. එහෙනම් මං කරගන්න ඕනේ මෙන්න මෙතනට තියෙන උස දුර හොයාගන්න එක. එහෙනම් ඊළඟට දා ගන්නවා. සිදුර සලකුණු කිරීම සඳහා දිග මිලිමීටර 40 මධ්‍යක්ෂයද උස මිලිමීටර 20 මධ්‍යක්ෂයද සලකුණු කර කේන්ද්‍රය සොයා ගන්න. ඒ සඳහා වානේ කෝදුව සමාන්තර රේඛා අඳින්න පුළුවන් මොකෙන්ද? මුළු මට්ටම. මුළු මට්ටම භාවිත කරන්න. ඔන්න දැන් මෙයාත් හරි. ඔන්න මෙයා ලකුණු කරගත්ත. රවුම් අඳින්න ඕනේ නැහැ. හරිද? ඔන්න ලකුණු කරගත්ත. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් සලකුණු කිරීම ඉවරයි. ඊළඟට කොටස් වලට වෙන් කිරීම. එහෙනම් මෙන්න මේ A කියන කොටස අපි ලියන්න පුළුවන් මන සලකුණු කරගන්නා ලද A කොටස ලෝහ කුට්ටියෙන් ඉවත් කිරීම සඳහා මොකද්ද භාවිත කරන්න පුළුවන්? යකඩ කපන කියත එහෙම නැත්නම් නිමැදුම් යන්ත්‍රය. යකඩ කපන කියත හෝ නිමැදුම් යන්ත්‍රය භාවිත කර ඒ ලෙස සටහන් කරගත් කොටස කපා ඉවත් කරන්න. හරි නේද? ඔන්න උපකරණෙත් එක්කම ලියලා තියෙනවා. ඊළඟට දැන් සිදුර විදින්න. සිදුර විදින්නේ මොකෙන්ද? සිදුර විදින්න භාවිත කරනවා බංකු විදුම් යන්ත්‍රය. එහෙනම්
කටුව මොකද්ද ගන්නේ? විස්කම්බේ මිලිමීටර 5ක් වෙන කටුව ගන්න ඕනේ. බංකු විදුලි යන්ත්‍රය පාවිච්චි කරන්න ඕනේ. සිදුර විදින්න ඕනේ. මොකෙන් සලකුණු කරගත්ත එකද? ආ. මෙතන අපි සලකුණු කරගත්ත සිදුර. මොකද්ද කරගන්න ඕනේ සිදුර සලකුණු කරගන්න? අනිවාර්යෙන්ම මැදි පොන්චිය භාවිතා කරලා මෙතන සලකුණු කරගන්න ඕනේ නේද? මැදි පොන්චිය භාවිතා කර සලකුණු කරගත් සිදුර බංකු විදුලි යන්ත්‍රය භාවිතා කර මිලිමීටර් 5 විදුම් කටුව යොදා විදීම සිදු කරන්න. හැබැයි නිකම් විදගෙන යනවද? නෑ. විදිනකොට අනිවාර්යයෙන්ම මොනවද දාන්න ඕනේ? සිසිලන කාරක. එහෙනම් අනිවාර්යයෙන්ම විදීමේදී සිසිලන කාරක භාවිතා කරන්න කියන කතන්දරේ ලියන්න ඕනේ. ඊට පස්සේ විදලත් ඉවරයි. විදලා ඉවරලා අපිට පුළුවන් මොකද්ද? මේක අවසාන නිමා කරන්න පීරක් අරගෙන මේ කටුකොහල් තියනවා නම් ඒවා ඉවත් කරගන්න පුළුවන්. එහෙනම් පීරක් භාවිතයෙන් කටුකොහල් ඉවත් කරගන්න අවසානයේදී මොකද කරන්න ඕනේ? අවසානයේදී කල් පැවැත්ම සහ නැත්නම් කල් පැවැත්ම වර්ධනය කරගන්න මල නිවාරණ ආලේපයක් ගල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝහ පෘෂ්ඨය මත තෙල් පටලයක් ගල්ලලා මේක ගබඩා කරලා තියන්නත් පුළුවන්. මොන ඔය විදිහට තව නිෂ්පාදන කොටසක් ඉවර කරගන්න ආකාරය තමයි පියවර වශයෙන් ලිව්වේ. අපි පියවරෙන් පියවර වගේ ලියලා අපි විභාග ප්‍රශ්නයක් දක්වා මේක සාකච්ඡා කරමු. හරි. දැන් ඔයාලට මේ දීලා තියෙන 150ක් දිග විස්කම්භය 65ක් තියෙන දණ්ඩක්. අපි හිතමු මේ තියෙන්නේ මෘදුවානේ දණ්ඩක් කියලා. මේ මෘදුවානේ දණ්ඩ භාවිතා කරලා මෙන්න මේ කියන නිර්මාණය කරන්න ඕනේ. දැන් සිලින්ඩරාකාර දණ්ඩක් සිලින්ඩරාකාර නිමවුමක්. එතකොට සිලින්ඩරාකාර වැඩ කොටසක් සකස් කරගන්න නම් වඩාත්ම සුදුසු උපකරණයක් ගැන කතා කරලා තියෙනවා. ඒක තමයි ලියවන යන්ත්‍රය. ලියවන යන්ත්‍රය. අනිවාර්යයෙන්ම සිලින්ඩරාකාර වැඩ කොටස් නිම කර ගැනීම සඳහා වඩාත්ම සුදුසු උපකරණය ලියවන යන්ත්‍රය. නිසා ඒ වගේ වැඩ කොටසක් නම් මේ යන්ත්‍රය භාවිතා කිරීම තමයි වඩාත් සාර්ථක. එතකොට දෙන්නේ මේ 65ක එකක්. මේකේ උඩරින් විස්කම්භය 60. එහෙනම් ටිකක් ලොකුයි මෙයා. ටිකක් නෙමෙයි වැඩිපුරම ලොකුයි. එහෙනම් ඒ වැඩිපුර කොටස් ඉස්සලා ගා ගන්න ඕනේ. ගාගෙන නේ. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් අපේ මේ වැඩ කොටස් ටික ඉෂ්ට කරගන්නේ. එතකොට ලියවන යන්ත්‍ර ගැන කතා කරනකොට ඔයාලගේ පේපර් එකේදී ලියවන යන්ත්‍රයක් භාවිතයෙන් නිර්මාණයක් කරන්න කිව්වොත් ලියවන යන්ත්‍රයේ දල සටහනක් ඇඳලා මේ වැඩ කොටසයකට සම්බන්ධ කරන ආකාරය පෙන්නලා තමයි එතනින් එහාට වැඩේ කරන්න ඕනේ. ලියවන යන්ත්‍රයක දල සටහනක් අඳින්න කිව්වොත් මෙන්න මේ වගේ අඳින්න පුළුවන්. නිකම් හුරු වෙන්න මේකට. ඔන්න වැඩ කොටස. ඔන්න තියෙනවා අපේ කැපුම් කටු සෙට් එක. මෙන්න තියෙනවා කුඩා ගොළු ඇට. මේක නම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක හෙඩ්ස් ඔෆ් මහා ගොළු ඇණය. ඔයාලා අහලා තියෙනවා. අහලා ඇති. මහා ගුරු ඇණය හෙඩ් ස්ටොක් කියලා කියන මේ පැත්ත අනිවාර්යෙන්ම මතක තියාගන්න. මේ පැත්ත මහා ගුරු ඇණය. මේ පැත්තේ තමයි මේකේ වේගය වෙනස් කරන. එතකොට අපි ක්‍රියාත්මක කරන්න උනේ රටාවේ හැම දෙයක්ම තීරණය කරන ඔක්කොම ලීවර ටික, ස්විච් ටික, පාලන උපක්‍රම ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ. ඊළඟට මේකට කියන කුඩා ගුරු ඇණය. මෙතන තියෙන තුඩ, මේ තුඩ ගලවල ඕන නම් ග්‍රිල් කටුවක් වුණත් මේකට හයි කරන්න පුළුවන්. හරිද? ඒකයි මෙයාට තියෙන විශේෂත්වය. එතකොට මෙයා මගින් මේ වැඩ කොටසේ තල්ලු කරගෙන ඉස්සරහට ගෙන හිටියොත් වැඩ කොටසේ හරි මැදට තමයි මෙයා හැම වෙලාවෙම සෙට් වෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා අපි ආයුධ ටැඹ කියන ටූල් පෝස්ට් එක. ආයුධ ටැඹ. ටූල් පෝස්ට් එක. එතකොට මේ තමයි කැපුම් ආයුධය. කැපුම් ආයුධය. ඊළඟ මේක තමයි වැඩ කොටස. අපි දැන් හයි කරලා තියෙන දණ්ඩ වැඩ කොටස. මේකට කියනවා
තුන් හකු සක්කය. ඇයි තුන් හකු කියන්නේ? හකු තුනයි. grill එකේ දැකලා තියෙනවා grill කඩෝ හයින හකු තුන. ආනේ වගේ මෙයාගේ හකු තුනක් සෙට් එක. මේ හකු තුන එජස් කරගන්න තියෙනවා මෙතන සීරු මාරු උපක්‍රමයක් දාන්න. ඒ අතුර දාලා කරකවනකොට මේ හකු තුන ලම් වෙනවා දුරස් වෙනවා කරගන්න. ඒකට හකු තුනෙන් තමයි වැඩ කොටස අල්ලගෙන ඉන්නේ. ඒකට මෙන්න මේ වගේ එකක් ඇඳලා ඔයා මේ ලර්ක් පාඩම නැත්නම් මේකට අදාළ ප්‍රශ්නෙකට උත්තරයක් ලියනවා නම් ලියන යන්ටත් එක්ක මෙන්න මේ කොටස ඇඳලා වැඩේ පටන් ගන්න. ඒකට මග ඇරෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. පැහැදිලිද? රයිට්. අපි බලමු මේ වැඩ කොටස දැන් මෙතනින් හයි කරගන්නවා. එහෙනම් ඉස්සල්ලාම කරන්න ඕන මොකද්ද? දී යති වැඩ කොටස තුන් අකු සක්කයට සවි කරගන්න. සවි කරගන්නේ මොකෙන්ද? සීරු මාරු යතුරු පාවිච්චි කරලා කරකවන්න බෑ. එහෙනම් පළවෙනිම පියවර ලර්ත් එකේදී අරකට වඩා වෙනස් අපි ඉස්සෙල්ලා කතා කරේ වර වඩා වෙනස්. පළවෙනි පියවර වෙන්නේ දී ඇති වැඩ කොටස තුන් අකු සක්කයට සීරු මාරු යතුරු ආධාරයෙන් සවි කරගන්න. පැහැදිලිද? ආ. ඔන්න හයිද. දැන් ඊළඟට බලමු. ඉස්සල්ලාම කරන්න ඕනේ ඊළඟට මෙන්න මෙයාට මේ කවුද? ආවුද ටැමට. ආවුද ටැමට අපේ කැපුම් ආවුදේ සම්බන්ධ කරගන්න. එහෙනම් ඒකටත් තියෙනවා පුතේ මෙතන යතුරු කීපයක්. හරිද? එනකොට කැපුම් ආවුද ගොඩක් තියෙනවා. අපේ සිලබස් එකේදී කැපුම් ආවුද වර්ග ගැන කතා කරන්නේ නැහැ ලොකුවට. ඒක නිසා එච්චර හිතන්න එපා. ඔයා මෙතන ඩායි කරන්න කැපුම් ආවුදය ආවුද ටැමට සම්බන්ධ කරන්න. ඔනීලඟ පියවර. සම්බන්ධ කරන්නේ මොන යතුරක්ද? සමහර ඒවායේ ඇලන් කීස් තියෙන සමහර ඒවායේ සාමාන්‍ය බොක්ස් එකකට දාලා හයි කරන්න පුළුවන් යතුරක් දාලා ගලවන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් කැපුම් ආවුදේ ආවුද ටැමට සුදුසු යතුරක් භාවිතා කර සවි කරගන්න. පැහැදිලිද? පියවර දෙක. තුන්වෙනි පියවර. ඔය කැපුම් ආවුදේ නිකම්ම හයි කරන්නේ නැහැ. කැපුම් තුඩ මෙන්න මේ කුඩා ගුළු ඇණයට හරියට සමපාත වෙන්න ඕනේ. මෙන්න මේ තුඩයි කුඩා ගුළු ඇනේ තුඩයි කැපුම් ආවුදයයි හරියට සෙට් වුණොත් තමයි මෙයා මැද්දට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. කොහොමත් මං කියන්නේ මෙයා තල්ලු කරන් ආවම මේක මැද කොහොමද සෙට් වෙනව කියලා. ඒක නිසා කැපුම් ආවුදේ මැද ගන්නට හදාගන්න අපි කියනවා සෙන්ටරින් කරනවා කියලා. සෙන්ටරින් කරගන්න නම් මෙයා මෙයාට සමපාත කරගන්න ඕනේ. සමපාත කරනකොට මෙතන තියෙන සීරු මාරු යතුරු ටික භාවිතා කරලා සීරු මාරු ඇන භාවිතා කරලා යතුරක් ආධාරයෙන් මෙයාට සමපාත කරගන්න ඕනේ. එහෙනම් ඊළඟ පියවර වෙන්නේ කැපුම් ආවුදය කුඩා ගුළු ඇනයට සමපාත කරගන්න. ඔන්න ඔය වාක්‍ය තුනම අනිවාර්යෙන් ලර්ත් එක ලියන්නම ඕනේ. මොන වාක්‍ය තුනද? වැඩ කොටස තුන් අකු සක්කයට සීරු මාරු යතුරු ආධාරයෙන් සවි කරගන්න. කැපුම් ආවුදය ආවුද ටැමට සුදුසු යතුරක් භාවිතා කර සවි කරගන්න. කැපුම් ආවුදය හා කුඩා ගුළු ඇණය සමපාත කරගන්න. පැහැදිලිද? ඔන්න ඔය වාක්‍ය තුන අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. දැන් එයා හරි. ඊට පස්සේ අපි ඉස්සල්ලාම හදාගන්න ඕනේ මෙන්න මේ මුහුණත. අනිත් ඔක්කොටම කලින් මෙන්න මේ මුහුණත. අපි එයාට කියනවා මුහුණත කියලා. මුහුණ. එහෙනම් එයා මුහුණත ගා ගැනීමක් කරගන්නවා. ඒ කියන්නේ එක ලෙවල් එකකට අදා ගන්නවා. එහෙනම් කැපුම් ආයුධය මේ මුහුණත පැත්තෙන් සමාන්තරව ගෙන ගියොත් මුහුණතට තියලා මෙහෙම ඇදගෙන ගියොත් කැපීගෙන යනවා නේද එක ගන්නට. එහෙනම් ඉස්සල්ලාම මම කරන්නේ මුහුණත් ගෑන. එහෙනම් ඊළඟ පියවර කැපුම් ආයුධය මුහුණතට සමාන්තරව ගෙන යමින් මුහුණත් ගෑම සිදු කරන්න. මුහුණත් ගෑම සිදු කරන්න. පැහැදිලිද? ඒකට මිනුම් අවශ්‍ය නැහැ. මොකද මුහුණත ඒකාකාරී වෙනකන් ඔයා මුහුණත් ගෑම සිද්ධ කරගන්න ඕනේ. දැන් මුහුණත් ගෑම හරි. දැන් ඊළඟට බලන්න අපිට දීලා තියෙන වැඩ කොටසේදීක 40යි 20යි 60යි නේද? 40යි 20යි 60යි මෙතන 40 තිබ්බේ. 60යි 30යි 90යි සම්පූර්ණ 110යි. හැබැයි මට දීලා තියෙනවා 150ක දිගින් නියුට් රොඩ් එකක්. එහෙනම් අපිට ඕනෝටරත් වඩා වැඩියෙන් දීලා තියෙනවා. එහෙනම් මම ආයුධයට සම්බන්ධ කරාම පස්සේ මේ වැඩ කොටස මෙතන ඉඳලා මිලිමීටර 110ක දුරක් මම මාක් කරගත්තා. ඇයි ඒ?
ඔතනින් එහාටයි කපන්න දෙයක් තියෙනවද අපිට? නෑ ඉතින් එහාටයි අපි කපන්නේ නේ. අනවශ්‍ය දේවල් කරන්න ඕනේ නෑ. එහෙනම් ඉස්සල්ලාම කරන්නේ වැඩ කොටසේ සම්පූර්ණ දිග දී ඇති වැඩ කොටස මත සලකුණු කර ගැනීම. එහිදී මිලිමීටර 110ක දුරක් මොකෙන්ද මනින්නේ? වර්නියර් කැලිපරය. මේකෙදි පාවිච්චි කරන්නෙම වර්නියර් කැලිපරය. වර්නියර් කැලිපරය භාවිතයෙන් මන සලකුණු කරන්න. ඔයාලා වර්නියර් කැලිපරය පාවිච්චි කරන නිකන් හිතන්නකෝ මේ හකු දෙක මේ දෙපැත්තෙන් තියලා මනින එකද සාර්ථක නැත්නම් ගැඹුරු මනින කූර භාවිත කරන එකද? ගැඹුරු මනින කූර. ඒක තමයි සාර්ථක මොකද මේ ගැඹුරු මනින කූර පැත්තෙන් තමයි මේක මන ගන්න එක ලේසි. හකු වලට වඩා. පැහැදිලිද? ඊට පස්සේ අඳින කටුවෙන් අපිට මාක් කර ගන්න පුළුවන් මේක. එහෙනම් ඊළඟට ලියනවා සම්පූර්ණ දිගවන 110ක දුරක් දී ඇති වැඩ කොටස මත මුහුණත දිශාවේ සිට සලකුණු කරගන්න. මොකද අපි ෆ්ලැට් කරගත්ත පැත්තක් තියෙනවා ඒකාකාරයෙන්. එතන ඉඳලා තමයි මේක සලකුණු කරගන්න. ඊළඟට බලන්න ඔයාට කැමති නම් මේවා A B C D කියලා ඕනනම් දාගන්න පුළුවන්. ඔයාට කැමති පැත්තකින් පටන් ගන්න පුළුවන්. මම මේ පැත්තෙන් ඉඳලා මේන්න. මේ දුර කීයද? 20යි. එහෙනම් වැඩ කොටස මත පිළිවෙලින් මුහුණත දිශාවේ සිට මිලිමීටර් 20 30 20 40 ලෙස සලකුණු කරගන්න. එහෙමද කියපුද? ඇයි මේ දුර මම මාක් කරා, මේ දුර මාක් කරා, මේ දුර මාක් කරා, මේ දුර මාක් කරා. වැඩ කොටසේ මුහුණතේ සිට පිළිවෙලින් මිලිමීටර් 20 30 20 40 ලෙස සලකුණු කරගන්න. ඒ සඳහා මොකද්ද පාවිච්චි කරන්නේ? වර්නියර් කැලිපරය සහ අඳින කටුව. පැහැදිලිද? වර්නියර් කැලිපරය සහ අඳින කටුව ඒ සඳහා භාවිත කරගන්න. දැන් ඔන්න සලකුණු කරගන්න. හැබැයි ඔය සලකුණු කර ගැනීම වලට කලින්ම දැන් මේ සලකුණු කරගත්තා කියලා මේක වැඩක් වෙන්නේ නැහැ අත්තරම. දැන් අපි දැක්ක ගමන් ඔබ සලකුණු කරගත්තනේ. ඕක වැඩක් නැහැ. ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? දැන් ඔය පියවර යන්න ඕනේ පස්සට. ඉස්සල්ලාම කරන්න ඕනේ මේ වැඩ කොටසේ විස්කම්මය 60යිනේ. හැබැයි අපිට දීලා තියෙන එකේ 65ක් තියෙනවා. එහෙනම් ඉස්සල්ලාම කරන්න ඕනේ 110ක් දුර මොනවද කරන්න ඕනේ? 60ක් දක්වා ගා ගැනීම. එහෙනම් ඉස්සල්ලාම පුතේ 110 මාක් කරන්ඩ මාක් කරලා කැපුම් කටුව සමාන්තරව ගෙන යමින් වැඩ කොටසට. සමාන්තරව කියන්නේ මෙහෙමනේ. එහෙනම් කැපුම් කටුව වැඩ කොටසට සමාන්තරව ගෙන යමින් විස්කම්බය මිලිමීටර 60ක් දක්වා වැඩ කොටස මොනවද කරන්නේ? ලියවා ගන්න. ලියවන එකද කරන්නේ? 60ක් දක්වා ලියවා ගන්න. 60ක් ආවද කියලා බලාගන්නේ කොහොමද? වර්නියර් කැලිපරය පාවිච්චි කරලා විටින් විට මේකේ මැනුම් ගන්න. එහෙනම් අපි ලියනවා සලකුණු කරගත් මිලිමීටර 110 කොටස විස්කම්බය මිලිමීටර 60ක් දක්වා සමාන්තර ගෑම මගින් ලියවා ගන්න. විටින් විට වර්නියර් කැලිපරය භාවිතයෙන් අගය පරීක්ෂා කරන්න. එතකොට ඒ සඳහා භාවිත කරන වෙනම වර්නියර් කැලිපර්ස් තියෙනවා. පොඩි ඒවායින් බෑ අපිට. ඉතින් ඒ උපකරණ අනුව භාවිත කරන වෙනම වර්නියර් කැලිපර්ස් තියෙනවා අපිට බලන්න. ඒ කියන්නේ අවශ්‍යතාවය මත අපි දැනගන්න ඕනේ අවශ්‍ය ආයුධය තෝරගන්න. කලපාසය කියන්නේ අපි ගත්තොත් ඒකේ මිනුමක් ගන්න බෑනේ. ගත්ත මිනුමක් එයා මත රඳවා තියාගන්න පුළුවන් කලපාසය. මතකනේ ඇතුළත කලපාසය පිටත කලපාසය කියලා. එවලේ මිනුමක් හරියද කියලා බලන්න පුළුවන්ද? බෑ. එවලේ බලන්න පුළුවන් වර්ණී කරපරි. කලපාසයෙන් පුළුවන් ගත්ත මිනුමක් තවත් වෙනකට කොපි කරන්න හරි අවසානයේදී ඒ ගානට ආවද කියලා හරි බලන්න පුළුවන්. නැත්තම් කරන්න තියෙන්නේ ඔයා කියපු විදිහට කලපාසයට ඒක අරගෙන ඒක රඳවලා කියලා දාලා බලනවා මේක හරියට සෙට් වෙනවද කියලා. එහෙමත් පුළුවන්. හරිද? රයිට්. එතකොට ඔන්න ඉස්සල්ලාම කරේ 60ක් වාලියවා ගන්න. දැන් අන්න ඵල ඊළඟ පියවර මෙන්න මේ ටික ලකුණු කර ගන්න. මුහුණතේ සිට මිලිමීටර 20 30 20 40 ලෙස පිළිවෙලින් සලකුණු කරන්න. ඒ සඳහා වර්නියර් කැලිපරය අඳින කටුව භාවිත කරන්න. දැන් බලන්න. පළවෙනි 20 විස්කම්භය කොච්චරක් වෙන්න ඕනිද? ආ එහෙනම් පළමුව සලකුණු කරගත් මිලිමීටර 20ක කොටස නැත්නම් මුහුණතේ සිට පළමුව ඇති මිලිමීටර 20 කොටස සමාන්තර ගෑම ආධාරයෙන් විස්කම්භයේ මිලිමීටර 10 දක්වා ලියවා ගන්න. පැහැදිලිද? ආ එතකොට විටින් විට වර්නියර් කැලිපරේ භාවිතයෙන් අගය නිවැරදිදයි පරීක්ෂා කරන්න. දෙවැනි එකත් ඔහොමමයි.
මිලිමීටර 40ක් දිග කොටස විස්කම්බේ සෝරි මිලිමීටර 30ක් දිග කොටස විස්කම්බේ මිලිමීටර 40 දක්වා ලියවා ගන්න විටින් විට වර්නියර් කැලිපරේ භාවිතයෙන් අගය පරීක්ෂා කරන්න අනතුරුව මිලිමීටර 20 කොටස විස්කම්බේ මිලිමීටර 20ක් දක්වා ලියවා ගන්න විටින් විට වර්නියර් කැලිපරේ භාවිතයෙන් පරීක්ෂා කරන්න මිලිමීටර 40 කොටස විස්කම්බේ මිලිමීටර 60ක් දක්වා ලියවලා තියෙන්නේ ආයි ලියවන්න ඕනිද නෑ කලින් ලියවල ඉවරයි 60 දක්වා ලියවනේ මේ ටික විතරයි ලියවන්න තියෙන්නේ දැන් වැඩේ ඉවරයිනේ හැබැයි අපිට වැඩිපුර තියෙනවා මේ කෑල්ල වැඩි කොටස දැන් මොකද කරන්න ඕන කපලා අයින් කරන්න මේනම් ඊළඟට දාන්න ඕනේ වෙන් කිරීමේ ආයුධ කපලා අයින් කරන්න භාවිතා කරන ආයුධය කියන නම තමයි වෙන් කිරීමේ ආයුධය භාවිතා කර වැඩ කොටස මිලිමීටර 110ක් දුරින් මොනවද කරන්න ඕනේ වෙන් කිරීම සිදු කරන්න අවසානට ලියනවා ලියවීමේදී හා කැපීමේදී දැන් මේක ලෝහයක්නේ ගිනියම් වෙනවා කපනකොට ලියවනකොට නේ එහෙනම් අනිවාර්යෙන් මොනවද පාවිච්චි කරන්න ඕනේ සිසිලන කාරක එහෙනම් කැපීමේදී හා ලියවීමේදී අනිවාර්යෙන්ම සිසිලන කාරක භාවිතා කරන්න පැහැදිලිද ඔන්න ඔය ඩිය ලියලා තිබ්බනම් ඔයා හරි ඊළඟට මෙතන තියෙනවා තව එකක් තියෙනවානේ දැන් මේ පැත්ත කපලා ඉවර වෙලා අපි මේ පැත්තනේ ගත්තේ කපලා ඉවරලා මේ පැත්තේ සිදුරක් විදින්න තියෙනවා නේ එහෙනම් කපලා ඉවරලා මේක අනිත් පැත්තට දාලා හයි කර ගන්නවා එහෙනම් වැඩ කොටස මූණත මොන පැත්තද මූණත තුන්න කුසක්කේ දිශාවට සිටින්සේ නැවත උපකරණයට සවි කර ගන්න හයි කරගෙන විස්කම්බය මිලිමීටර 10ක විදුම් කටුව මොකද සවි කරන්නේ කුඩා ගුළු ඇනේ දිශාවට සවි කර ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙනෙමින් විස්කම්බය මිලිමීටර 10 සිදුර දී ඇති ගැඹුර 90 විද ගන්න. මෙතන ගැඹුරක් දීලා නැහැ නේ මං. නමුත් දී ගැඹුරක් දෙනවා. එහෙනම් මේ ගැඹුර 90 විද ගැනීම සිදු කරන්න. විදීමේදී අනිවාර්යයෙන්ම සිසිලන කාරක භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. පැහැදිලිද වැඩේ? එතකොට ඔන්න ඔය පියවර ටික ලියලා ඉවරලා අවසානයේදී නිමාව. නිමා කරන්නේ කොහොමද? වැලි කඩදාසියක් අරගෙන මේ තියෙන කටුකොහල් ගතිය අයින් කරනවා. නැත්නම් සියුම් පීරක් භාවිතා කරලා කටුකොහල් අයින් කරනවා අයින් කරලා ඕනම් මල නිවාරණ ආලේපයක් ලෝහයක් නිසා මල නිවාරණ ආලේපයක් එහෙම නැත්නම් ස්නේහන තෙල් පටලයක් දැල්ලලා මේක නිමා කර ගැනීම කරන්න පුළුවන් හරිද පැහැදිලිද වැඩේ